මේ ආණ්ඩුව ගෙදර ඇරීමේ කාර්යභාරයේදී අපි ධර්මයේ උත්සාහයට වැඩිපුරම ප්‍රතිචාර දක්විය යුතු වන්නේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය. මම කුහක වෙන්නේ නැහැ පිළිගන්න පිලිස් බලයේ පැත්ත. ප්‍රමාණාත්මක පැත්තෙන් විරුද්ධ පක්ෂයේ තියෙන ප්‍රධාන බලවේග දෙක තමයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය. ඉදිරියේදී පැවතුණු ඕනම මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර ජනපති සජිත් අගමැති කියන ස්ලෝගන් එක දාගෙන මේ පක්ෂවල එකතු වෙන්නේ කියලා වෙන සියලු කාරණා පැත්තකට දාන. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ ඒ ඔය කියන බලවේග දෙකෙන්ම බලාපොරොත්තු වෙන ජනතාව මේ වැට් එක ගෙනල්ලා ජනතාව ෆ්ලැට් කරපු මේ ආණ්ඩුව ෆ්ලැට් කරලම දාන්න. එහිදී ඒ සමහර පක්ෂ තම තමන් පිළිබඳව තියෙනා වූ තක්සේරු වල තියෙන වැරදි පුරෝකතරනේ. ඒ කියන්නේ සමහර අය හිතනවා මේ තමන්ට තියෙන තක්සේරු වල ඒගොල්ලෝ ගැන අදි තක්සේරු. ඒ නිසා පක්ෂයේ එකතුවකට කැමති වුණේ නැහැ. සමහර පක්ෂ වලට විපක්ෂයේ එකතුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ගැටලු තියෙන නැති. සමහර පක්ෂ වලට වෙනත් ගැටලු තියෙන නැති. හැබැයි අපි නිදා ජනතා සභාව හැටියට හැමදෙස්සම උත්සාහ කළේ පුළුවන් තරම් මේ ආණ්ඩුව අරන් යන වැඩපිළිවෙලට එරෙහි වෙන ගමන් ඊට පස්සේ අපි ආණ්ඩුව ගත්තම අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට සතක් සැලසන්න ඕන නිසා ප්‍රතිපත්ති රාමුවක් තුළ ආර්ථික සමාජීය ප්‍රතිපත්ති රාමුවක් තුළ ඒ රාමුව වටේ අවශ්‍ය කරන ඒ විපක්ෂයේ මහා බලවේග ගොඩනගා ඔව් අපි සාකච්ඡා කරපු පක්ෂ අතර අපි වැඩියෙන්ම සාකච්ඡාවට ගන්නව පවත්තර තියෙන සමගි ජන බලවේගය. ඒ සමගි ජන බලවේගයත් සමග කරපු සාකච්ඡා සමහර ඒවට අපේ කණ්ඩායමේ නායකතුමා හැටියට දලසලහප්පෙර මැතිතුමත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ විශ්මෙතුමත් විතරක් සම්බන්ධ සමාර අවස්ථා තිබුණා. ඉංගුරුලංගේ සාකච්ඡාවෙන් පස්සේ විවිධ දෙපාර්ශ්වයෙන් පත් කර කොමිටු වල අපිත් සහභාගී වෙලා විවිධ කාරණා බෙදාගෙන සාකච්ඡා කර පොදු විරුද්ධ පක්ෂයේ සන්ධානයක් සදා ගෙන යාමේදී සමගි ජන බලවේගය ප්‍රධාන පාර්ශ්වයක් ලෙස පිළිගත යුතුයි කියන කාරණය සියලු දෙනා පිළිගනිමු. ඒ සම්බන්ධයෙන් වෙනවා නම් යක්ෂිගේකින් අධිපති පෙස්කා ජීඑල්බීස් මහත්තයා ඉදිරියට නඩත්තුන. දැන් ඒක නම් සම්පූර්ණ බොරුවක්. ජීඑල්බීස් මහත්තයා අගමැතිකම කොයි වෙලාවකද ඉල්ලපු කෙනෙක් නෙවෙයි.